අයිබෝවන් සුභ ස්‍යාවක්. සක්්‍ය නෙවැරදිව ප්‍රථමයෙන් නොබවතිගනය එන සවස්ස හයඇතිහ ස්වාධීන ප්‍රවෘති විකාශයේ ආරම්භයයි මේ ප්‍රථමේනවධානය පැවෘතිී සිරස්ථලකද මරණ ලැස්තුවට අලුතින් විසි දෙකක්. කොර වුණා වැලඳනු එක් දහස්තුන් සය හැට පස් දෙනෙක් සුවෙන් ගෙදරයයි. ත්නපුරහා නුවරේලියයේ අලුතින් ගාම නිර්ධහරි වසම් විස්සක් හුදකලාවෙේ. ඉන්දියාවෙන්ගෙන ගෘපියල් කෝටි හතක ගන්ජා වෙරලේ දීම වනසයි ජාවාරම් කරුවන් ඉන්දියාවටම පටවයි. මෝදී පූටින් ශීජින් පින් ලංකාවේ කොරෝනාා පරද්දන්න බරටම වැඩ. බිය සැක දුරුකරමින් චීන රොකට්ටුව ඉන්දී සාගරයට කඩාවටෙයි. සුගේ දෙවනදා සිට ඒ දිනි දක්වාසිද වූ කොரோනා මරණ විසි දෙකක් පිළිබාඳව සෞකිසියවා අධ්‍යක් ජෙනරල්වරයා තහවුරු කරනවා. එම මරණ සමගින්මවැටසිතු වූ සමස්ත කොரோනා මරර්ණ සංඛ්‍යාව හත්සිය අසූ නවයක් දක්වා ඒළගයා. අධනයේදී අලුතින් ආසාධතයන් එක්දහස් හත්සියය තිස් දෙදිනෙකු හඳුනා ගැනු. ගම වංචේ හැත්තෑ දෙවනවේ පසු පිරිමි පුදගලෙක්, කඩත හැට හයහවරදි පිමිපුදගලෙක් මුල්ලේරයාාව උතු්‍ර ප්‍රදේශය හැටහවරදි කාතාවක්. ලවතුකොඩ අසු හවරදි පිරිිපු්ගෙක් මොරටුවේ හැට හත්හැවරදි පිරිමිපුද ලෙක් ුණු කැටිය මරිත්ත ප්‍රදේශයේ හැ අටහවරදි පිරිමිපුදගලෙකුද මෙස ියගේ අය තර සිටිනවා. පද පැල් ්‍රේශය හැතෑ ඇැවරදි කාතාවක්, කොළොඹ අට ප්‍රදේශය හත්තෑ දෙවනවිය පසු පිරිමි පුදගෙක් බුලත් කොහපිටියේ හට එක්හැවරදි කාතාවක් හොන් කිරියයේ අසු හතර හවරදි කාතාවක් මෙම කටුගස්තොට පනස් හත්හැවරදි කාතාවක්ද, කොரோ හේතුවෙන් මගයා. ගන්නය ප්‍රදේ අසුහැරදි පිරිම ද්ගලෙ හොම් පැල්ල ප්‍රදශේ හත්තඇතු හැරදි පිරිම පුද්ගලෙක් ගන මුල්ල අසතුන් හවරදි කාතාවක් ගුරුදනය ප්‍රදේශ හැට අටහැවරදි පිරිි පුද්ගලේ ඩවත හැත්තෑඇතුන් හවරදි පිරිම පුද්ගලෙක් මෙම මි ප්‍රදශය පනස් අටහැරදි කාතාවක්ද. ියගගේ අතර සිනවා. අගලත්ත ප්‍රදේ හැට හැවරදි පිරිමිපුදගලෙක්, අහන්දුව ප්‍රදේ හැත හතර හැරදි පිමිපුද්ගලෙ, පොදල හත්ත අටහැරදි පිරිමි පු්ගලෙක් ගලගෙදර හැට අටහැවරදි පිරිමිපුද්ගලෙක් මෙම ගන්නරුවේ හැට පස්හැවරදි පිරිමිපුද්ගලෙුද, ොෝනා ආසාධනයවීමේ ගිය විසි දෙෙනට ඇතුළත්. නිරෝධහයින නීති කඩ කරන පුදගලින් අතරගෝට ගනීමේ මෙහෙම් වදරටත් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. නිරෝධයනයට අදාල මෙහෙුම් තෞදුරට තකණ්ඩව ක්‍රාත්මක වෙනවා. විශේෂෙන්ම කෝවි් රෝගේ ්‍යාප්තිය කෝවි ඩාසාධිතීන්ගේ තත්ත්්‍රිය සම්බන්ධයෙන් සලකා බලා වැඩිදුර මෙහෙුම් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කරති බෙනවා එවාගේම විශේෂන්ම අද ඉරිදා දිනේදී තෞදුරටත් මෙහෙුම් වැඩිපුර ලධාරණය දවා ක්‍රියාත්ම කරනවා විශේෂම රාත්‍රී කාලය තුළ සාධ පැවැත්වීම කණ්ඩායම් එකතුවීම ඒවගේම මත් පැන් සාද පැවැත්වීම මේ පිළිබඳව අපේ දැඩි අවධාන යොමුයි තිබෙන අකණ්ඩ වැටලීම සම්බන්ධය සුදු කනු ලබනවා. ඒයේ දින ශ්‍රී ලංකාවපුරා සුදුකරන ලද නිරෝදායින මෙහෙවුම් මලද පුද්ගලීන් හාසි විසිහායදනෙක් පමණ අත්තඩංකොටගෙන තිබෙනවා. ඒවගේ මේ දක්වා අතඩංකොටගෙන ඇති මුළු සංඛ්‍යාව හයිදස් නම සියය හැට පහක් පමණ වෙනවා. මෙයින් හයිදාහක ටාසන්න පිරිසකට මේ දක්වා නඩු පවරා තිබෙනවා. එවගේම නම සය හැට පස්තෙනෙක් පොනිස් ඇපමත මුද ඇහැරි අතර ඉදිරිදිනවලදී ඔඕන්ටේ එරහිව නඩු පැවරීමට නීමිතව තිබෙනවා. විශේෂෙන් නිරෝදාායන ීන්වලට අනුගතව කටයුතු නොකරන අය සම්බන්ධයෙන්. ඒකිරීමට නිලෑඳුමින් සැසු පොලිස්්‍රධාරීන්ට අමතරව සිවිල් සිවිල් ඇඳුමින් සැසු පොිස්ශ්‍රාරද යොදවා අති බෙනවා. ෑගල නර පො ුහමේ රෝධහන නීති කඩරම සි පුදගලින් දහතුන් දෙෙකු ෑගල්ල පොලිසි මගේින් අතර ගොට නැති ෙනවා ඔවන්ටෙහි අධිකරන ක්‍රියාමාර්ග ගැනීමට නමිතයි. තල නගගේ කොරනා නීති කටකල පුදගලෙන් විශාල පරික් අතරන්ගට ගෙනැතිබෙනවා මුොක්ක අවරන පලදින්නේ නැති බහෝ පිරිසක් මීට ඇතුලත් අතරංගොට ගත්තායයි පොලස් ඇමතනනිද හස් කරුණා ගැබිනි මවරුන් වැඩි වශයෙන් නිවසේ සිටමින්. කරනා ව්‍යසනෙන් අරක්ෂාවීමට ක්‍රිය කළේතු. පව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. මකාවරණ පලීම රැක අස්ථානවට ශීල් කිරීම. ඒගේ සමාජ දුරස්ත බවය පත්වා ගැනීම සහ නිවසෙන් හැකිතාත් දුරට ගැබෙනිම අවරුන් නොයාම සහ පිටවගියෝොත් අනිවාරය. අ පදෙස් පිපදීම සිදුවෙන එමගින් ඔබට රෝගින් වැලිකී සිටින්න පුළන් එමගින් ඔබ කෙලින්මනුවේ වක්්‍රාකාරව හෝ යම් තවත් යම් කිසි කෙනකුගේ ජීවිත බරගැනීම සිද්ුවෙන. නෝවට් පුදගලික් ඇගලුම් ර්මාන්තශලාාවවක දෙේ අසු දෙෙකු සවැන් නිරෝධහි නටයොම කරති වෙනවා කර්මාන්තශලාාවේ සිය දෙෙකු රැපිට ඇටජ පරික්ට ලක්කිරීමෙන් පසු. එහි නවදෙනෙකු කරෝණා ආසාධතින් බවට හඳනා ගැනක්. ඒදිනේ දී මෙරටින් කොරෝණ ආසාධතීන් එක්දහටස අනු හයදනෙකු අලුතින් හඳනා ගැනු. මෙඇතුරින් හයිදෙකු විදශයන් හිසිට මෙරට පැමිණියයයි. ඉතිරි එක්දහ අටසි අනු දෙනා මෙරටින් හඳුනාගැති බෙනවා. ඒ දිනේ වැඩිම ආසාධිතී පිරිස හමුවී ඇතේ කොළම දි ශ්‍රිකයෙන් එම සංඛ්‍යාව හාරසිය කොළහක් වනවා. කළුතරින් තුන්සිය පනස් අටදෙකු මෙන්ම ගම්පහින් තුන්සියහතලස් හදෙනෙකුද හඳුනාගැති බෙනවා. අලුත්තවරුදු සමෙන් පසු හමුවී ඇති සමස්ත කොරුණා ආසාධතන් සංඛ්‍යාව විසි හදහස් පන්සිේ හැත්තෑයක්. යනුේදක්කාවා මෙමරටින් ආසාධීන් එක්ෂ විසි හතරදහස් නවසය හැට හයි දෙනෙකු හඳුනාගනති බෙනවා එයින් එක්ලක්ෂ හාරදහස් හාරසි හැට දෙෙනෙකු පොර්ණ සේ ලබවා. අදහනවදහස් සත්්‍යය දහනව දෙෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. එෙන්ම ඒ දිනතු පුදගල එක්දහස්තුන්සිේතිස් පස්සෙක පුර්නස්වේ ලබාරෝහල්බලින් පිටගියා ත්‍රවිදහමුදාව පාලනය කරන නිරෝධහන මධ්‍යථන හැත්තෑ නව එකක පුද්ගලින් හයිදහස් සටසය හැද දෙෙකු තෞදදුරටත් නිරෝධහයිනය වනවා. මෙ අතර රජයේ වෛදිනල දහරින්ගේ සගමේ විදහයික සබික වෛ්‍ය ප්‍රසාත් කොළොමගේ හතා මෙලෙස අදහස් පල කළ. ඉලංකාරණාවතමයි මේ රෝගය මගින්. ඉතාමත්ම බරපත ලෙස පෙනහළු ආසාධනය කරනවා. පෙනහළුවල නිවෝර්නිය තත්ත්යක් උදාවවාඒ නිමෝණය තත්ත්වයට විශේෂය අනිත් නිමෝණය තත්වට වැඩ බරපත ලෙස බලපාන්නේ මේ නිවමෝණයා තත්වේ රුදුර කැටිගැසීමකුත් එක්ක තමයියන්නේ. තිය ඉන්දා ඉතාමත්ම සංකීර්ණයි ඒගේම වෛදරට දැඩිය අපහුස්ථාවයක් තියෙනවා. මේ තත්වියට ප්‍රතිකාර කිරීම. මේක ඉතාම පහසුවෙන් සර්ලවට හිතන්න එපා මේ පලවිනි රැල්ලනෙව, මේක ඉතාමත්ම භහන කරල්ලක් බව අපි නැවතත් අවධාරය කරමින්. මෙට කොරනා මරදන වැඩපිළිවෙල සම්බන්ධී කරණය කිරීම සඳහා පලාත්මට මේ නියෝජ්්‍ය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරල්වරුන් නවදෙනෙකු පත්කිරීමට සෞඛ්‍ය මාත්‍යංශය පියවර ගත්තා. සියු පලාත්පලට ගොස් කොුණනා මර්දන වැඩ පිළිවෙල නිරීක්ෂණය කර. අශ්‍ය පහසුකම් සැපීම සඳහායි මෙම නිලදහරින් පත් කරතිබෙන්නේ දිවෙන පුා කොෝන ප්‍රතිකාර මධ්‍යස්ථාන එකසේ පහක් ක්‍රියාත්මක වනවා. එම මධ්‍යස්ථානවල ඇැන් දහනවදහසකට ආසන්න සංඛ්‍යාවක් පවතිනවා මීටමතරව යුදහමුදාව සීදුව ප්‍රදේශයේ ඇඳන් එක්දහස් පන්සයකි නයුත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හා ූස ප්‍රදේශයේ එවැනි මධ්‍යස්ථානයක් සූදානම් කරමින් පවතිනවා. දිවෙන පුා ඇති රෝහල් වල එක්වාට්වක් කොරෝණ ප්‍රතිකාර සයාවන් සඳහා වෙන් කිරීමට සෞඛ්‍යමාත්‍යංශයේ මේ වන විට තීරණය කරතිබෙනවා න්ඳ අගස සභාවේ සේලු නාගක මන්ත්‍රීවරන් CR පරික්ෂණ එකටයමු කිරීම තීරය ෙරුණ. ොරුණ සාධතයෙකුගේ ආශ්‍රතියන් වීම හේතුවයෙන්ෙනුව මෙ තීරණය ගැති වෙන්නේ පිියන්ඳල පොදු වෙළඳ පොල සම්පූර්ණයම වසාදමීමට පවර ගත්තා. මෙහි ්‍යාකයන් තුන්සි හතලස්තෙු CR පරික්ෂණයටයමුම කරති තර. එහිද එකසිේ එක් දෙෙකුට කොන සාධනයී ඇති බව හඳුර ගන. මෙයතර රෝදහයින නීතිද කඩකරමින් මද්‍රවේ පාන කරමින් සිට දගලින් හදෙකු පිියන්ද පොිසි අත් ගො ෙනැ බෙනවා ඔවුන් එඒහිව නීය ක්‍රාත්ම රීමට නියමතයි ටේ තවල් එන්න ොක්කට ප ගල සචන්න මක ේරයාව දර මහට එෙන්න ි මහකද ර දැකතු. මෙ අතර කොරෝනා එන්නත් කරන වැඩසටහන අදත් සාර්ථකව ක්‍රාත්මක කරුණා. චීනෙන් ලැබුණු සයිනෆාම් එන්නත්තොගේ කල් එකුත් වෙලා කියලා ඇතමුන් ගෙනයන පචාර මුළු මනින්ම අත්‍යයි කියලා රාජ්ෂ අමාත්‍යය මහාචාරය චන්න ජැසුමට මහත්මයක් ප්‍රකාශ කරනවා. අදවඔසේ එන්නත් කන වැඩසටහන ක්‍රියත්මක වූ ආකාරය පිළි බඳමේවාර්තාව ගයන් ඇල්ලේ ගොටගෙන්. එහමතන් අපි කවරුත් හොින් මදුරන කොරෝණ අෛරස. මේ කොරනාවෙන් බේර එන්නට හොදම විසතුම වියට හදුරන තියන මේ වනකොට එන්නත ලා ගැනීම. එඒනිසා තමයි අතිකර ජනතිපති ගටේ රජක්ෂ තු පරමත්වන් වජය කොවිඩ්වලින් හම්බත්වලයින් අප රට ජනතාවට මේ එන්නට ඉක්මින් ලබාදනට කරජු සූදන කල ති ඒයට පි ෙක් මට පේ ස්ට්‍ර සෙනිකය එන්න ලබදීම කඩු සිදු කර ඒත පෙරටේ බොහෝදනෙකට ඇස්ට සනික එන්න ලබදන්න ඒක තමයි. ියේ නිශාද ස්පට්නිික් එන්නට මෙමට දිවේ ස්ථන කිහි පේදදි ලබාදීමේ කටුතු ආරම් කර දින මේ ස්ථාන දී අදදී ලබාෙන්නේ මේ රුසිාව නිශ්ාතිත ස්පට්නිික්නද. ස්පට්නික් එන්නත ලබාද මේ හතරවන දිනේ වෙනුවෙන් එක්දහස් දෙසේ දෙෙකුට පමණ එන්නත් කිරීමේ වැඩස හනයි මෙලෙස ආරම්භ කරුණේ ඒ වැල්ම් පිට කොටුවිලල් ්‍රී සුමේ දාරමේ දී. මේයිද අදහස් ඇක් වූ ගොතට සෞඛ්‍ය වයිද්‍යනල හරි වයිදය ශිරෝමිද සිල්ලවා මහත්මය ප්‍රකාශ කලි අකන්්ඩව එන්නත් කිරීමේ වැඩ පිළිවෙල ක්‍රාත්මක බවයි. වයිතුමින් මේ එන්න පිරිබඳ කතාරන්ට විශෂ මේ කොරන එන්නට පිරිිබඳ කතාරකට ජනතාව තුළ පෑනගෙන පලවෙන් ප්‍රශ්න තමයි සයිඩි ෆෙක්සේමනතම් එන්නති අතුරු ප්‍රතිඵල මොනවාදෙනන අපි දැක් ඇස්ත්‍රනිකා එන්න පදිනකොට ඒ අම්යම් අතුර ප්‍රතිඵල තිබ්බා. දැ මේ ස්පර්්ණික් එන්නතේ සම්බන්ධයෙන් කොහොම මේ අතුරු ප්‍රතිඵල තත්වයක් මතුවෙලා යනවාද කොහොද. ස්පට්නි එන්නට ලබාගත්තා අය දැන් ඊය වෙන කොට දුන්දාහක් විත ර අපේ සෞකිවාද නිධාරී කොට්ටාශෙන් අප එන්නත් ලබා දුන්නා. නමුත් එන්නත් ලබාගත්තායගේ නුත් පසු විපරම් කරාම අතුරු ආබාද කිසිකෙනෙක් වාර්තා කරේ නෑ. දැ ඇස්ට්‍රසනිකා එන්න අපි සෞඛ්‍ය කාරි මණ්ඩි ලබා අයගත්තම බොහෝ දෙනෙක්ට ඇඟ පතරුදාව මදඋනගතය වගේ තිබ්බන්න නමුත් මෙම එන්නතිේ එවැනි අතුරුවාබාද වාර්තා වනේ නෑ මේ දක්වා. විශ්මකාර තමයි දම මේ කොරුණ රෝග යන විශේෂම දේතමයි අපි දන්න අපි තය නොද කියලා පිCR පරික්ෂ කරනතුරු දැම් මේ එන්නසවි බාගන්නයට මේ කොරන වෙස ඇතම් විට තියෙනට පුළුවන් චරේ ඔුන් ොදන. දලෙක් බාගත ොයිගේ තත් ු දුුස න ලගන්න . P පරීක්ෂණයකට යොමවෙේච්ා ප්‍රතිඵාල එනකං ඉන්නය හෝ කොවිඩ් පොසිටව් අය මාසයක කාලයක් වගේ ඇතුළට එන්නට ලබාගත්තයත්තු ගන්නේ එපා කියලා තියන්නේ වැනියායට එන්නට සුදුසු නෑ. CRCR පරීක්ෂණයක් කරගත් අයත් ප්‍රතිල ආවමත මයි දන්න අප . ට ප ටි ද ැට ුද කිය වැනි අයත් එන්නත් අපිට ලියාපාදිංචිකන්න කොට අහනවා ඒ අය අපි එන්නත් කරන්නේට යොමු කරාය නෑ ඒවගේ වයතුවෙනි දෙන්න තව කොච්චට කාලයක් තව කොයි ප්‍රමාණයක රගෙනෙක් කොයිකොයි ප්‍රදේශවලද ප්‍රදේශ කියීයකට දිනකීක් මේ එන්න විීමට සැසුම් ක න ේස්සානන්න. ගොතුට සෞඛ්‍යවාද නිල්ධාරිී කොට්ටාශේ රෝගීන් බහුලවවාර්තා වුණු ග්‍රාම නිල්ධාරී වසම්බල තමයි එන්නත් ලබා දෙන්න සැලසුම් කරේ. ඒ අනුව අද හතරවෙනි දිනය. එතට අදත් ග්‍රාමනිල්ධාරී වසම් දෙකක ජනතාවට තිහත් හැටත් අතර එන්නත් කරන්න වැඩසටහන ක්‍රියාත්මත් කරනවා. ඒක්කම හෙට්ට සඳුදා අගහරුවාද පදාද ප්‍රහස්පතින් කියන දක්වා. වම් දිනකට වසම් දෙක ගානේ එන්නත් කිරීම් සිද්ධ කරන්න බලාපරොත්වෙනවා. තොට දිනකට දාහත් එක්දස් දෙසීත් අතර ප්‍රමාණයක් අපිට එන්නත් ලබාදීමේ හැකියාව තියෙනවා. මේ අතර වැල්ලම් පිටි මහජන සෞඛ්‍ය පරික්ෂක අජිත් විතානගේ හතා ප්‍රකාශ කලළේ ජනතාව ඉතා උනන්දුවෙන් එන්නත් කිරීමේ වැඩ පිළිවරට සහ දක්වන්න බවයි අද උදේ අටන්ගත හෙත් ලබාදීමදැ පෑ දෙකක් ගතේලනෑ ේනකට අපි පන්සි අනුනමයක් මේල දීල තිනවා ඉතින් ඉතාමත්ම තාමත් හොඳ උන්දදුින් න්න ලබාගෙනීම වෙල සිද්වේෙනවා ඇතන අපි කියන්නන්නේ අවුදු තිහත් හැත් අතරකාඩට රුසිය නිපාතිම ස්තු කෙන්නට ඉසල්ලාම අපි ඉදැ අද බේනට හරදාට ඩි ප්‍රණයක් දිල තියෙනවා කිසිම සංකුලතාව වාර්තයරන ඉතාමත්ම නියට එ තක් සංකුලතා හරි මාඩුව. යේ දිේවල විට ඇස්ට්‍රසනකා එනතේ පළමු මාත්‍රාව, නවලක්ෂ විසි පන්දහස්, දෙේ හතලිස් දෙදෙනෙකුට බාධයවසන්. එහි දෙනමාත්‍ර එකක්ෂ අනූ හතරදහස්, ෞඛ්‍යමා්‍යංශය සඳහන් කරන්නේ සයිනුාම්න්නතේ පළමු මාත්‍රාවද තුන්දහස් එකස පනස් අට දෙෙනකුට ලබාදුන්නා එ එ ශලායන් ස කටයුතු ඒ සිට ක්‍රියාත්මකයි ස්පට්නික් එන්නතේ පළමු වාත්‍රාව ඒ දිනේ වන විට දෙදහස් නවසය අනු හයිදිනකුට ලබාදී තිබෙනවා. අද දිනේ ද එන්නත් කරන වැඩසට හන ක්‍රියාත්මකයි. චීනේ නිෂ්පාධිත සයිනෆාම්ෙන් න්නැත කොළඹ නගරසීමාවේ පදිචිකරුවන්ට ලබාදීම අද පෙරවරුවේ ආරම්භ කරුණ. ිතුපිිය හාමන්ටක්කලියයන ප්‍රදශවල වය සෞරදුත් තිහත් හැටත් අතර වයස්සීමාවේ පසුන අයියට ලබාදීමේ අනුව සිදුවනවා. එන්නත් කරනය හර හා රෝගීන්ගේ සංඛ්‍යාව අඩුකරගැනීමට හැකිවන බවයි සෞඛ්‍යංශ මෙහිදී පෙන්වා දුන්නේ. චීනේ සයිනෆාම් මෙන්නත පිළිබඳ ඇතමුන් වැරදි ප්‍රචාරගෙනයන බව, රජමාත්‍යය මහාචාරය චන්න ජයසුමන මහතා පවසනවා. මේන්නත් හොම මෑතකදී හැදුවම් කල්ලිකුත් වෙන්න තරමක එන්නත් හොහෙවත් ලෝකයේ මේ වෙනකොට නිෂ්පාධනය කරලා නැහ. ීනය විසින් අපිට ලබා දුන්න සයිනකවාවෙන්නදේ කල්ලිකුත් වෙන්න තව අවරුතු දෙක පමණ කාලයක් තියෙන. මුලමුුණින්ම අසත්‍ය ප්‍රචාරයක් මේක කිසිසේත්ම කල්ලිකුත් වෙච්චා හරි කල්ලිකුත් වෙන්න ිට්ටු හරි කිසිම සයිනවාාමෙන්න්න තක්හෝ වෙනත් කිසිදු වෙන්න දක් අපේ රට ගෙනල්ල නහැ. එහෙම ජනතාවට අපි ලබා දෙන්නෙත් නැහැ. පිබඳව ාතිකෞච්චධ නයාාවම ධකාරීය පරික්ෂා කල විදවත් කමිටුමගින් අවසේ දීල අනුමති ලබාදීලා ක එකට එක එකට පරික්ෂා කරලා තමයි මෙම එන්නත් අපි ජනතාවට ලබා දෙන්නේ එක නිසා ොවි19 රෝග සඳහා එන්නත් ලබා ගැනීම සඳහා ියක් ඇති කරගන්න එපා කියන ඉල්ලීම අපි ජනතාවගින් සිදුකරන. අපි හිතනවා ඉදිරියේදී අපිට සුබදායක පනවිඩයක් දෙන්න පුළුවන්ගේ කියලා මේ සම්බන්ධයෙන් විශේෂෙන් ලංකාවේ තියෙන පෞධගලි කාංශය සතු කර්මාතශාලා කිහිපයක් තියෙනවා ඒවා ඒ සයිනු වැක් හ සයිනු පාම් එන්නට අපේ රට තුළ යම්දික නිශ්වාාදනය කරන්න මූලිකමුදරාව අපිට ලැෙනවනම් හැකියාවක් ම කියලා . මේ අතර ජාතික අවෂධ නයාමුණධකාරය සභාපති වෛද්‍ය රසිත ජ්‍යවන්ත මහතාද ප්‍රකාශ කළේ. ලංකාවේ දැනට භාවිත කරන සියලුම කරණ එන්නත්. විද්වත් කමිටුවක අනුමැතියට තේ භාවිත කරන බවයි. මේ වෙනකොට එන්න මාරයක එන්නත් හතරක් සඳහා අනුමැතිය ලබා දීල තිවෙනවා. ඇස්ට්‍රසනිකා ස්පුට්මික් ෆයිස. සහ ඊයේ ලබා දුන්න සයිෆාම් න්නත සඳහා. එම එන්නත් හතරම අනුමතය ලබාදීමේදී නිසික්‍රමවේදයකින්ටම එමන්න ජනතාව සඳහා එන්නත් කරණය කිරීමට සඳහා ජාතික ෞක්ෂ්‍යධ නයාාම අධිකාරීය විසින් අනුමතය ලබා දුන්නේ. විශෂෙන් සයින ෆාම් එන්නට ලබාදීමේදී. පලෝ කරන්න ඕනේ සීලුම අධියරයන් ඉතාමත්ම නිසි ක්‍රමවේදකින් අනුවතම ඒවා අපි අහධරමිල ලක් කල්ලා ඒ විද්‍යත් මණඩලේ මගේ නිර්දශය ලක්කර. ප්‍රත්නපුරහ නොවරලිය දිස්ව්‍රක්වල ග්‍රාමිල දහරරි වසම් විස්සක් අලුතින් හුද කලා කෙරුණා. මේ අතර කළුතරෙක් ්‍රමිධහරි වසමක හුද කලා බව ඉවක් කිරීමටයි කටයුතු කරුණ. ත්නපො ස්ශ්‍රික්කේ රක්වාන පොලස් බල ්‍රදේශය ොේකන්ද රම්බක කත්ලාන තනබෙල ඉළඹ කන්ද පොතුපිටිය දකුණ යන ග්‍රමණල දහරි වසම් අද පෙරවරු හැයි තිහ සිටහද කළ අකෙරුණා. එෙන්ම කලවාන පොලස් බල ප්‍රදේශයට ඇත් පනාපො, කුඩුමිරිය කඩව දෙල්ගොඩ නැගනහිර දෙල්ගොඩ බටහිර දවළුගම ගගලගමුව කොස්වත්ත තපස්සර කන්ද වතුරාව වෙබිය ගොඩ වැදදාගල නගනහිර, වැද්දාගල බටහි යන ග්‍රමණනල දහරී වසම් මෙෙන්ම කලවාන ටහිර ග්‍රාමණල දහරරි වසමේ, ප්‍රදහන නගරේසිට නැගනිහිර දොලේහෙන මන්සන්දිය දක්වා ප්‍රධහන මාර්ගේ දෙපස හොදකලා කරතිබෙන. නොරෙලි දිස්වවික්කේ ලිදුල පොලිස් ල ප්‍රදේශ ශන්ත කුම්ඹස් වතු ආයද. අද පෙරවරු හය තිහ සිට හොදකලා කළ බවනිවේදනය කරනවා. මෙයතර කළුතර දිශ්වික්කේ පානදුර පොිස් ල ප්‍රදේශ, නාරම්පිට ග්‍රාමණල හරීවසම හොදකලා බ ඉත් කරුණු. ජාතියට විපතක් වෙන ඕනෑම මොහොතක. අපේ ජනතාව වාද බේධ පැත්තකින් තියලා එක අරමුණක් වෙනුවෙන් එකට එකතුවීම අපේ රටේ වාසනාවක් ඒවගේ මිනිස්සු බොෝ රටවල හරිම අඩුයි. කොරනාව තුරන් කරන්න සුවවිරුවන් වගේම රණවිරුවන් සටන් කරද්දි. බොහෝ ශ්‍රීනාකයන් ඊට ශක්තියක් එකතුකිරීමට මෙ වෙනකොට පෙළගැහිලා ඉන්නවා. නා ෝගන් සීගෙන් හලයාමත් සමඟ න් ප්‍රතිකාරකිරීම සඳහා වශ්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩිකිරීමට සිදුවතිබෙනවා එහෙතුන් එම මධ්‍යස්ථාාවලට පහස්සුකම්ද ැඩි අවශතාවක් පවතිනවා. මේ බිබඳද සැලකිලිමත් වූ අප රටේ බහෝ දෙනා අදවනිවිට රෝගීන්ට අ වශ්‍ය ඇඳන්හා අනෙකුත් උපකරන සගස්කරීමට පෙළිමී සිනෙනවා ර්ලිමන්තුන්ත්‍ර සංජව දිමාන් මහතාගේ නායිත්වන්. රුණියන් පිරිසක් මේ සේවාව ආරම්භ කලේ දිවාරයන් නොබලා ඇඳන් සස් කරමින් බොලත්සිංහල ප්‍රදේශයේදී මෙසේ ඇඳන් දෙසය පනහක් නිර්මාණය කරනවා. අමත්‍ය නාම රජපක්ෂම හතාද එම ව්‍යාප්‍රතිය නිරීක්ෂණය කළ අපි විශෂ මේයටට වගකීමක් දරන පතවර පරම්පරාදිට මේ කුරන විසනයේ ව්‍යාපතිය පාලනයක අප සහෝක නවතරක් නෙවෙයි. ඒේසද අපෙන් විතු වක්කීම මි කන පටුක. ඉතාමත් සාර්ථකෝ දකුණු ජාත ආශයතය රටවල් අතරෙන් ඉතාමත් සාර්ථක ඉන්නක් කරන්නේ ක්‍රියත් මුහටක් බොඩ අපි ත් වලාන අතට විශේෂ කාරණය තමයි ෝකයේ මෙතෙක් පිළිගත් ප්‍රධානතවෙන්නත් තුර මේ වෙනකොට අද දින වෙනකොට අපිට ජනතාවට එන්නත් කිරීමට ආම්භලද. කොුණා ෝගීන්ට සිදුකරන ප්‍රතිකාර සේවා වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කේද ඇදන් පන්දාහක් නිර්මාණයකිරීම වැඩසට හනක් දැන්ක්‍රිය අත්මකයි. දිස්්‍රක්ක හ තරක් ශ්‍රිතව තාාව කාලිකෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදි කිරීමද මේවන විට ක්‍ර ාප්න ව ර්ලිමෙන්න්තු න්ත්‍ර ජ ප්‍රදීප උදුගොඩම මතා පසනවා ල්ලේරාව නගනිහිර කොල මූලි රෝහ ලහා ජාතික භෝවන රෝග විද්‍යා යතනයේ, රෝහල් නිීක්ෂණ චරිකාව කටෙක් වෙමින් එමහතා මේ බව කියයා සිටිය. සෞඛ්‍යංශවලට අවශ්‍ය කරන ඇන් දසදහක් කඩිනම නි්පානය කිරීමේ කටේුතු ේදිනවල ජාතික තරුණු සේවා සභාවේ තරුණු තරුණියන් එක් ප්‍රියාත්්න කරනවා වැලගම ප්‍රාදේශ සභහාව සේවකින් හා නිලධහරිින්ෙක්්, ඇන්ඳන් නිෂ්පාධනය කිරීමේ ව්‍යා ප්‍රතිය අමාත්‍ය නාමල් රජපක්ෂ හතා නිරීක්ෂණය කළ. පෞද්ගලික ආයතන මේ සඳහා 3ීන්තලබාදීමට දිරිපත්නා. මෙ අතර மாතර කොටවිල නව දිස්්‍රක් ෝහලද අමාත්‍යවරයා නිරීක්ෂණය කලා මෙහි ඉදිකරමින් පවති ගොඩනැිලි දෙක් ොரோ ප්‍රතිකාර සේවා සඳහායොදා ගැනීමට නියමත. ක්සිජෙන්න් ප්‍රතිනිශ්පානමධ්‍යස්ථායක් පිටවීමට මෙන්ම, මූලික දැඩසත්කාර ඒ එකයක් පීටවීම පිබඳවது, මෙහි දීසා කච්ඡා කරුණ. ජමත්‍ය ංචන ේසය කර, පරලිමේතුමන්ත්‍රී නිපුුණ රණවකෑන මහත්තුරුන්ඩ එමවස්ථාවට සහභාගිබුණ දෙවනේ ප්‍රදේශෝ රැසකින් නීති විරෝදී මද්‍රව්‍ය අතරංගූට ගන්න ආරක්ෂක අංශ සමත් වනා. දියාව සිට රගනාාරුපැල් කෝට හතක කර ගජාතතුගයක් සම ඉදිය ජාතිකයන් හදනෙකු නාවිකහමුදාව අත්තරගට ගෙනති බෙනවා. කියරල ගංා ලෝග්‍රෑම් දෙේතිස් පහ ප්‍රමාණයක් කදරි මලයි මුහදු තීරේදී මෙසේ අත්තරංගොට ගැති බෙනවා. වයබ නාවික විධනට ඇත් නිලධහරින් පිරිසක්, සකටයුතු අත්‍රාවක් නිරීක්ෂණය කිරීමෙන්, මෙම කේරගජාතගේ සොයා ගැනු. කොරනා වදහන මහම අත්තරංගොටගත් මෙම කේරලගජාත්ගේ. රි මල හොද වෙරලේදීම ගිනිතවා විනාශ කිරීම නාවකහමු දාවක්‍රය කලා අත්තරන් ගට ාත්න් ඉන්දිය ජාතිකයන්යට රලා රක්ෂක බලකායට දැනුම්දී නවත්ත ඉන්දියාව බලා පිටත් කරෑවීම ටයික්‍රියා කෙරුණ. රපියල් ලක්ෂ හයක්මට වට කේර කිගම් පහක් සමඟ පුදගලෙකු පාදුක්ක ප්‍රදේශ දී අත්තර ගොට ගැන. රත්මලාන ප්‍රදේශයේ පදිචි පනස අටහැවරදි මෙම පුද්ගයා. කලක් පුරා ඉතා රහස්සිගතව මෙම ජාවාරම සිදුකරතිබෙනවා පාදුක්ක පොලස් කොට්ටාශය බුද්්‍යාශයට ලබුණ තොතුරට අනුවයි වැටලීම සිදු කරුණේ.වෙන්න පූ බොරැල්ල ප්‍රදේශය නිවසක ඉතා සූක්ෂම අරින් පවත්වාගෙනිය නීති විරෝධ මත් පැන් නිෂ්ානාගාරයක් වැටලීමට වෙන්න පෝ පොලිසිය සමත්තුනා නිවසේ රූපවාහිීන්ත්‍රේ තබාතිබූ ස්ථානය පොව අභ්‍යන්තරයෙන් සබඳධ කරෙන නලමාර්ගයක් කරහා මෙම මත් පැන් ඉතා රහසිගතව ලබාගෙනැති වෙනවා. වියාජ ලකන සකස්කරමින් බලපත්‍ර නොමැතිව ප්‍රහණය කරමින් තිබු, එතනොල් තොයක් සමඟ සැකරුවෙකු. දක්ෂණ අධවේගේ මාර්ගේ කසාගල ප්‍රදේදී අත්අර ගො ගැතිබෙනවා වීරකටේ පොලිසිය මගිනවයි මෙේ අත්තරංගට ගෙනැතිබෙන්නේ. දක්ෂණ අධවේගේ මාර්ගේ බරවාකුම්ඹක පිවිසමින් ඇතුළ වූ ලොරි අතයක් සම්බන්ධයෙන් සක මතුවීම හේතුවෙන්, පොලිසන දහරින් ඒ හමාගොස් පීක්ෂා කරතිබෙනවා. සෙවනගල ප්‍රදශයේ සිට දංකොට දක්වා එතනොල් ප්‍රහණය කරමින් තිබූ බව එහිදී හෙලිබනා. තර ප්‍රදශයට හෙරොයින් කැට වශය ගෙන ෙදාහරින ප්‍රදහන්න සැකරුවෙකු පොලසි අත් අඩ ගො ගෙන තිබෙන රපියල් ක්ෂ විත්සක් පමණ විනා හෙරයින් තොයක්ද ඔහ සතු තිබිස්සවාඇ ගැන. වයි සෞරදු විස්සක් පණවන මහු පානදුර හිරණ ප්‍රදේශය පදිංචිකරුවක්. රොපියල් මිලියන හැටකට අධික වටිනාකමින්යුත් කොකේ නැමති මදව්‍ය කිලෝග්‍රම් දෙ එකයිග්‍රම් ි නයක්ක් සමඟ සකරුවෙකු රේගුව මගින් අත්තඩංගෝට ගෙනැති බෙනවා මෙම පුද්ගලයා කෙන්න ාවේ යිරෝිනවර සි ශ්‍ර ලංකාවට පැමිණ තිබෙනවා සමගින් ව ත ස්වාදීන ීම ව පත් න යි.